බුදු පිළිමවෙල පපුව පලලා ඩයිනමයිට් හයි කරලා නිද්දන් හොරකං කරපු ප්‍රේමදාසගේ පුත්‍රයා තමයි ඔයගොල්ලෝ මේ රටේ නායකයා කරන යාට නායකයා වෙන්න බෑ ලංකාවේ. ඔහුට නායකයා වෙන්න පුළුවන් නම් අර ඩයිනමයිට් ගහල විනාශ කරපු බුදු පිළිමවෙලට මේ රටේ බෞද්ධාගම කියනක බොරුවක් වෙන්න ඕන. මේව ගැන දැනගන්න ඕනේ. හේමාට සිද්ධ වුණා මේ මන්දිරවලින් ඉවත් වන්න. ඇය ඒ මන්දිරවලින් ඉවත් වුණේ මේ රටේ රජයට ආයත් මිල කළ නොහැකි වස්තු සම්භාරයක කුත්සිය පෙට්ටිවල දාගෙන. ලන්ඩන් වල පැවති පුරා වස්තු වෙන්දේසියක් තුලදී අපට හමු වෙනවා මුල්කිරිගල විහාරයේ චිත්‍රය. අපි හොයා බලනවා ඒ චිත්‍රය කවුද මේ වෙන්දේසිය ඉදිරිපත් කරේ කියලා. රොහාන් ජයකොඩි, දුලාංජලි ප්‍රේමදාසගේ ස්වාමිපුත්‍ර. සහතික ඇත්ත මේ එයාබස් ගනුදෙනුවෙන් පමණක් කෝටි 750ක් ප්‍රේමදාස පොරගම් කරනු ලැබ. අපි කිව්වේ මල්වට්ටි මාරයා කියලා. මේ රට අමු සොහොනක් කරපු තරුණ තරුණියන් 60,000කට වඩා අපේ ඇස් ඉස්සරහා පුච්චපු එම පුච්චල ගෙනෙල්ලා අපේ ඉස්කෝලේ ඉස්සරහට දාලාපු අතිශය අමානුෂිකම පාලකෙක් ලංකාවේ තුල ජීවත් වෙත්ත. ප්‍රේමදාසට ඡන්දෙ නොදී ඉන්න. ඔහු ඉතා දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන්නා වූ රෝගියෙක්. Full Face. දේශපාලනී ඇත්ත මිනිස්සු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රට අනුරට ජාතික ජනබලවේගය. අයිබන් සුබ දවසක්. ලාංකීය දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක් අභියසා අපි ඉන්නේ. මෙරට දේශපාලන සංස්කෘතිය සම්ප්‍රදාය වෙනස් වෙච්ච මොහොතක නව දේශපාලන රාමුවක් අභිමුව අලුත් නායකත්වයක් අලුත් දේශපාලන ව්‍යාපාරයකට බාර දෙන්නට මේ රටේ ජනතාව සූදානම් මොහොතක ඉන්නේ. ජාතික ජනබලවේගය ගැන කියන්නට වචන නැහැ. ඒ තරමට ඔවුන් මේ වෙනකොට රටේ ජනතාවගේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ හදවත් දිනාගෙන අවසන්. කල්ලුත් මේ සම්බන්ධ වෙන සම්පත් දායකයා අපිත් එක්ක සහසම්බන්ධ වුණා. බොහොම බරපතල අනාවරණ වගේම ඉතිහාසයේ අපි නොදත් බොහෝ කරුණු ඔහු අපිත් එක්ක සඳහන් කළා. ඒ වගේ තවත් අපි නොදන්න එහෙම නැතත් අපි දන්න නමුත් අමතක කරලා තියෙන ඉතිහාසය ටිකක් මතක් කරලා දෙන්න අද ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ජාතික පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ පවුලක කෙනෙක්. ඔබ ඔහුව දන්නවා හොඳින්. විශේෂයෙන්ම අනුර කැනඩාවට ගියපු වෙලාවේ දැකපු පුද්ගලයෙක් සෑම් ධර්මපාල මහත්තයා. අයිබෝන් ඔබට. අයිබෝන් ටිකක් වැඩි මං කතා කරා මේ මුලදී. හේතුව මේ කතා ටික නොකිය අපි කතාවට අවතීර්ණ වුණොත් ඒක අපේ ජනතාවට කරන අසාධාරණයක් කියලා මං හිතන්නේ. සෑම් අයියා කියලා මං ආමන්ත්‍රණය කරාට කමක් නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම. කොහොමද සෑම් අයියේ කැනඩාවේ ලංකාවේ දේශපාලනය ගැන කතාව? ඔව් ඇත්තටම මේ දැන් මගේ ජීවිත කාලයත් අලවසකට ආසන්නයි. ඉතින් මේ මම සාමාන්‍ය ලංකාවේ දේශපාලනය තුළ සක්‍රීය මතකයක් මට තියෙනවා 1980 ඉඳන් වගේ. ඉතින් එදා මෙදාතුර කාලය තුළ මා අත්දකින මහා මූණ දෙන සුවිශේෂතම දේශපාලන කාල පරිච්ඡේදය තමයි මේ ලංකාව ගෙවන්නේ. කියන්නේ ලංකාවේ මැතිවරණ සිටියන් තුළ දේශපාලන වංශ කතාව තුළ බොහෝ මැතිවරණ බොහෝ ජනාධිපතිවරණ අපි දැකලා තියෙනවා. නමුත් 2024 සැප්තැම්බර් 21 කියලා කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයට ශ්‍රී ලංකා සමාජයට සුවිශේෂ වූ දිනයක්. ඉතින් අපි විදේශවල ජීවත් වෙන 40 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකිකයින් අතර ඉතාමත්ම උද්‍යෝගයෙන් මෙවර කවදාවක්වත් ලංකාවට දිහා නොබැලූ පිරිසක් පවා ඉතාමත් උද්‍යෝගයෙන් මේ අවස්ථාව වෙන විට ශ්‍රී ලංකාවේ දේශපාලනයට සක්‍රියව දායක වෙමින් තම මත පළ කරමින් මේ වන විට සම්බන්ධ වී තිබෙනවා. මේක ඇත්තම ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්. සෑම් ධර්මපාල කියන්නේ මේ ලංකාවේ
හිටිය නැති වුණාට වෙනත් රටක ඉඳලා මෙහෙම අපිත් එක්ක අන්තර්ජාලය හරහා සහසම්බන්ධ වුණාට දැනුම අතින් බොහොම පරිපූර්ණ පුද්ගලයෙක්. දේශපාලනික ඉතිහාසය පිළිබඳව බොහෝ පරිචයක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුත් එක්ක මේ සාකච්ඡාව අතරතුර යම් යම් අඩුපාඩු අපෙන් සිද්ධ වෙන්නට පුළුවන් අන්තර්ජාලයේ මේ සිදුවන යම් යම් දේවල් නිසා. නමුත් මේ සාකච්ඡාව අතරතුර කියවෙන සෑම දෙයක් සම්බන්ධවම විශේෂයෙන්ම ඔහු වගකීම බාර ගන්නවා. මම විශ්වාස කරනවා එහෙමයි කියලා සෑමයි. අනිවාර්යෙන් මම කරන ප්‍රකාශ හා සියලුම දේවල් පිළිබඳව ඔබ මෙහි පූර්වකයා පමණයි. එහි සියලුම දත්තයන් සහ ප්‍රකාශයන් පිළිබඳව වගකීම ඇතිවන්නේ සෑම් ධර්මපාල හිමියෝ මට. විශේෂයෙන්ම දැන් කතා කරන්න යන්නේ ඉතාම සුවිශේෂී කාරණා කිහිපයක්. මේ රටේ ජනතාව පිරිසක් සමහර විට දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා. තවත් පිරිසක්ද ඇත්තටම දන්නේ නැහැ. අලුත් පරම්පරාව විශේෂයෙන්ම මේවා ගැන දැනගන්න ඕනේ. ඉතිහාසයේ හැදෑරීමක් නැතිව අපිට වර්තමානයේවත් අනාගතයේවත් ගොඩනගා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක අපි ඉගෙන ගන්නෙ පුංචි පන්තියේදී. එනිසායි මේ කතාන්දර ටික අරන් එන්න සූදානම් වෙන්නේ. සෑම අයියා දැන් තමයි අන්තරම පරිහමන් අනාවරණයට අපි එන්න සූදානම් වෙන්නේ මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා. මේ රටේ දෙවන පුරවැසියා අපි හරියට සඳහන් කරොත්. ඉතින් මේ විපක්ෂ නායකවරයා දැන් මේ කරලියේ ඊළඟ ජනාධිපති වෙන්න බලාපොරොත්තුව ඉන්නවා. ඉතින් රටේ ජනතාවත් අපි දකිනවා ගිහිල්ලා ඉතින් ඔහුවත් අර අනිත් නායකින් වගේම මල් මාල දාලා පිළිගන්නවා, හුරේ දානවා. මේ රටේ නායකයා බවට පත් වෙන්න ඇත්තටම සජිත් ප්‍රේමදාස සුදුස්සෙක්ද සෑමය? ඊට මත්තෙන් මල්ලි දැන් මෙතන ඇත්තෙන්ම අනුර කුමාර දිසානායක සමග ඔහුගේ ඉදිරිවාදී කඳවුර නියෝජනය කරමින් පුත්තු තුන් දෙනෙක් සටනට බැහැල ඉන්නවා කියලා. ඒ එක පුතෙක් වර්තමාන ජනාධිපති, ඒ තමයි මේ රටේ මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ රටේ රජවරු නිර්මාණය කිරීමට මූලික කර්තව්‍යයක් කර එස්මන් වික්‍රමසිංහගේ පුත්‍රයා, එහෙම නැත්නම් ජේ.ආර්. ජයවර්ධනගේ බෑන් වන් වෙන රනිල් වික්‍රමසිංහ පුතා. අනිත් පුතා භීෂණ යුගයේ මේ රටේ භීෂණ පාලකයා වූ අපේ පාසල් ජීවිතය තුළ අපට භීතිය ගෙන දුන්නු මේ රටේ බීම යුගයේ පාලකයා වෙච්ච රණසිංහ ප්‍රේමදාසගේ පුතා. අනිත් පුද්ගලයා අපි කවුරුත් දන්නවා, ඔබටත් අත්දැකීම් තිබෙනවා, අපේ රට, ඔබගේ රට, මගේ රට මේ බංකොලොත්භාවයට පත් කරලා අවසන් සතයත් හිඳ වූ මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන නාමල් ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ කියන පුද්ගලයා. ඉතින් ඇත්තටම මේක දෛවයේ ඛේදවාචයක්, දෛවයේ සරදමක්. තඹුත්තේ ගම කියන ගමේ රජයේ කම්කරුවෙකුගේ ගොවියෙකුගේ උගත් දරුවෙකුට සමග තරඟයට ඇවිල්ලා ඉන්නේ මේ රටේ ප්‍රභු පන්තිය නියෝජනය කරන, මෙසරේ කොම්පදෝරු පන්තිය නියෝජනය කරන, ගරා වැටෙමින් පවතින කොම්පදෝරු පන්තිය නියෝජනය කරා වූ පුත්තු තුන් දෙනේ. ඉතින් මේක ජනතා පුතෙක් සහ කොම්පදෝරු පුතින් අතර වූ සටනක්. අනේ ඒක අපි පැහැදිලිවම මේ රේඛාව මැනගන්න ඕනේ. අනිත් එක මල්ලි, අපි මේ කතා කරන්නේ දැන් ඔගනගේ විග්‍රහය තුළ අවුරුදු 76ක වෙනසක් මේ ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තට මගේ විග්‍රහය තුළ මේ අපි මේ ඇදගෙන යන කුණ, මේ ඇදගෙන යන සිස්ටම් එක අවුරුදු 191ක් පරණයි. ලංකාවේ නියෝජිත පාලනය ආරම්භ වන්නේ 1833 කෝල්බුක් කැමරුම් ප්‍රතිසංස්කරණය සිට. 1948 සිද්ධ වුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් අපි යම් නිදහස, අපි ඩොමිනියන් වර්ගයේ නිදහසක් ලැබිලා ලංකාවේ වැඩි පිරිසකට ලංකාවේ පාලන බලය නතු වීම. 1972 තමයි ඒක සම්පූර්ණ ජනරජ ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලාංකිකයන් වෙතම නතු වෙන්නේ. ඉතින් මේ 1833 සිට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ක්‍රමික වෙනසකට පමණක් ලක් වූ, ප්‍රධාන ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ අවුරුදු 191ක් පැරණි
සිිස්ටම් එකක් පද්ධතියක්. ඉතින් සැත්තැම්බර් විසි එක දෙදස් විසි අතර සැත්තැම්බර් විසි එක ගරා වැටීමට නියමිත වෙනස් කිරීමට නියමිත මේ රටේ ඉතිහාසේ ප්‍රථම වර්ත මෙතෙක් කාලයක් යටත් වැසියන්ව සිටි පිරිසක් පුර වැසියන්සේ ඡන්දය දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇයි එහෙම සංසිද්ධියක් වුණේ කොහමද? ඒ සංසිද්ධි ඒ සංසිද්ධියක් ඒ පෙරලිය සිදුවීමට ආසන්නම හේතු වුණේ 2022 ශ්‍රී ලංකාවේ තිබිත්තු මේ ජන අරගලය. මෙන්න මේ ජන අරගලය විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු දාසිට මෙතෙක්කල් නොහිතනු ආකාරයට අපේ ජනතාව හිතන්නට සූදානම් වෙලා තිබෙනවා. ඇත්තටම මල්ලි මෙච්චර කාලයක් ලංකාවේ ඡන්දය දුන්නේ පුරවැසියන් නෙමෙයි. ලංකාවේ ඡන්දය දුන්නේ යටත් වැසියන්. අපි ඡන්දය දුන්නේ මේ රටේ වෙළඳ කුලයට, එහෙම නැත්නම් ඔලිගසියකට, එහෙම නැත්නම් ප්‍රචාරණයට, එහෙම නැත්නම් කවුරු හරි කියන හින්දා මෙන්න මේ කොම්පතෝරු පාලකින්ගේ අවස්ථාවේ මත අපි ඡන්දය දුන්නේ. අපි ඒක නිසායිම හැම නායකයෙක්ම පත්කර ගැනීම පිටිපස්ස හිටියේ පුරවැසියන් නෙමෙයි යටත් වැසියන්. නමුත් මෙන්න මේ ජන අරගලයෙන් පස්සේ ලංකාවේ ප්‍රථම වතාවට ජනතාව සූදානම් වෙලා තියෙන පුරවැසියන් වශයෙන් සිතන්න. අන්න ඒ ප්‍රබෝධය තමයි අපිවත් මේකට කැඳා ගැනීමට හේතු වුනේ. ඔබ සඳහන් කරපු කාරණාත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි ඔබ විශේෂයෙන්ම මාලි භාවික ග්‍රහණය වෙනුවෙන්, එහෙම නැත්නම් අනුරෝධ කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වී සේවය කරන පුද්ගලයෙක් කියන එක මේ රට නොසිටියත් අපි ඒකත් සඳහන් කරන්න. මොකද මේ රට ඉන්නව නම් අපිට මේ වගේ මහන්සියෙන් එහෙම නැත්නම් කැන්වසින් ගිහිල්ලා ඒ අදාළ කාරණා සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඔබලා රට ඉඳගෙනත් ඔබලාගේ සියලු වෙලාව ඒ වගේම ශ්‍රමය කැප කරලා මේ රටේ අයත් එක්ක සහසම්බන්ධ වෙලා මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගී මුදසා කැප වෙන අය. එනිසායි අපි ඔබලාට වැඩිපුර ගෞරව කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් සැමයි මම මේ විදිහට එන්නම් ප්‍රශ්නෙට. අනුර කුමාර දිසානායකට ඇයි ඔබ ඔච්චර කැමති සහ ඔබ ඇයි මේ විදිහට අනෙක් දේශපාලකයන්ව ප්‍රතික්ෂේප කිරීමට පෙළඹිලා තියෙන්නේ? මලේ අනුර කුමාර දිසානායක මම අඳුනා ගන්නේ, මම විශ්වාස කරන්නේ මේ ලංකාවේ සිටින දේශපාලකයන් අතරින් මේ ලංකාවේ තිබෙන ප්‍රශ්නය නිවැරදි ලෙස හඳුනාගත් පුද්ගලයා හැටියට. ඔහු ලංකාවේ අර්බුදය මේ ධන ඍණ ආර්ථික අර්බුදයකට පමණක් සීමා නොකොට මෙම අර්බුදය පිටිපස ඇති දේශපාලන සමාජ සංස්කෘත අර්බුදය හොඳ හැටි හඳුනාගෙන තිබෙනවා. ඔහු තරම් ඉතාම විවෘත ලෙස ලංකාවේ පවතින අර්බුදය විග්‍රහ කරපු නායකයෙක් මා මෑත ඉතිහාසයේ දැක්කේ නැහැ. ඉතින් ප්‍රශ්නයට පිළිතුරු සොයන්න ඉස්සෙල්ලා ප්‍රශ්නය හඳුනා ගන්න ඕනේ. ඉතින් රනිල් වික්‍රමසිංහට, සජිත් ප්‍රේමදාසට සහ ඔවුන් වටා ඇති ඉන්නා වූ මේ සහචර පිරිසට වඩා ඉතාමත්ම පැහැදිලිව ලංකාවේ අර්බුදය ආර්ථික අර්බුදයකට වඩා ධන ඍණ පිළිබඳව ප්‍රශ්නයකට වඩා විශාල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් කියන එක ඔහුගේ විග්‍රහය තුළ මේක හඳුන්වා දීලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉතින් මෙම අර්බුදයට ප්‍රශ්නයට උත්තර සෙවීමට යෑමේදී ඒ සඳහා සුජාත වූ සුදුසුකමක් ඔහුට තිබෙනවා. ඒතම් අපි හැමදාම හෙව්වනේ මේ රටේ ජනතාව තුලින් ආපු නායකයෙක්. පැහැදිලිව මට පෞද්ගලිකව ගත්තොත් රනිල් වික්‍රමසිංහගෙන්, මහින්ද රාජපක්ෂගෙන්, සජිත් ප්‍රේමදාසගෙන් මම නියෝජනය කරන පන්තියට බොහෝ ලාභ ප්‍රයෝජනය තිබෙනවා. ඒ ලාභ ප්‍රයෝජනය තිබුණත් මගේ රටට, මගේ සහෝදරි ජනතාවට, මගේ හිතවතුනට, මගේ මුල් ඇති රටේ මිනිස්සුන්ට ඒ සියලු දෙනාගේම සිදුවලා තිබෙන්නේ අවඩක්.
ඉතින් අර මාගේ මාගේ ප්‍රයෝජනය වෙනුවෙන් මා තවදුරටත් සූදානම් නැහැ මේ සාම්ප්‍රදායික පන්තිය රජ කරවන්නට. ඉතින් මේ ඔක නිතරම කතා කරමේ 76 වසරක දේශපාලනය තුල පමණක් අධ්‍යාපන අධ්‍යයනය කළත් ඉතාමත්ම පැහැදිලි දෙපැත්තකට බෙදිලා ට්ටු මාරුවට මේ රටේ පාලනය හුමාරු කරගත් මේ එකම පන්තිය මේ එකම කොම්පදෝරු පන්තිය මේ රටට කර ඇති විනාශය. ඉතින් ඔවුන්ගෙන් තව දුරටත් අපි සහනයක් අපේ රට වෙනුවෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තරම අපි වැසියන් නෙමේ, අපි ඔටුවම්, අපි වමාර වමාරා කන ඔටුවන්. ඉතින් මේ රට මේ අවුරුදු 191ක් තිස්සේ, මේ අවුරුදු 76ක් තිස්සේ මේ තත්ත්වයට ගෙනලා දාපු පුරුතු පිරිසට වඩා අනුර කුමාර දිසානායක පිළිබඳව මට විශ්වාසයක් ඇති වුණේ වෙන මොකක්වත් නෙමෙයි. ඔහු මෙම ප්‍රශ්නය අවබෝධ කරගෙන මේ ප්‍රශ්නය පිළිබඳව ලංකාවේ අර්බුදයේ පිළිබඳ දිනු ලබන ඔහු හඳුනාගත් ආකාරය සහ මා විශ්වාස කරනවා සහ මේ වෙන විට මේ රටේ බහුතරයක් විශ්වාසන ඔය සඳහා ඔහුට සුජාත වූ සුසුකමක් තියෙනවායි කියන එක විසඳුම් සොයන්නට. ඒක තමයි ප්‍රථම ආකල්පය අනුර කුමාරට මේ සහයෝගය දැක්වීම කෙරෙහි. සම්බන්ධවන් මහත්තයා, දැන් අපිට මීළඟට ඇත්තටම දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ රටේ විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. දැන් රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ ටිකක් පැත්තකින් තියමුකෝ. සාමාන්‍යයෙන් අනුර කුමාර දිසානායක ඔබ කියන ඔහුට යම් අභියෝගයක් විය හැකියි පෙනී හැකි නායකත්වයකට තියෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ කියන්නේ රටේ ජනතාවගේ යම් පිරිසක් ඔහුත් එක්කත් ඉන්නවා කියලා පේනවා සමාජය ඇතුලේ. සහ ඔහු නිතර කියන එකක් මම නම් හොරකම් කළ නැහැ, එක තම දොයිතුවක් මේ රටේ මහජනතාවගේ සත පහ මම අරගෙන නැහැ කියලා අර හයියෙන් ශබ්ද නගලා වේදිකාව මත කෑ ගසලා කියන්නේ ඒ විදියට ප්‍රකාශ කරනවා. ඒ වගේ නායකත් නායකේ මෙහෙම කියන්න පුළුවන් නායකෙක්ද සජිත් ප්‍රේමදාස කියන එක මට ඔබෙන් දැනගන්න ඕනේ. මොකද ඔබ හොඳ දේශපාලක විචාරකෙක්, ඉතිහාසය ගැන දන්න. මෙමයයි සජිත් ප්‍රේමදාස පිළිබඳව අද සජිත්ගේ කඳවුරෙන් සජිත් වෙනුවෙන් පෙනී සිටින පාටලි චම්පික කිව්වා, සජිත් යනු ලාමක ටින්ටින් අවරගනේ දේශපාලකෙක් කියන එක. ඉතින් ඔහුගේ කඳවුරේ පාටලි චම්පික කියන දේශපාලකයාම ඔහු පිළිබඳ හොඳම සාතිකය දීලා තියෙනවා. ඔහු ටින්ටින් අවරගනේ පාලකෙක් කියන එක. ඔහුගේ කඳවුරේ ඉන්න අනිත් පුද්ගලයෙක් වෙන ඩලහස් අලස් පළහපෙරුව මහත්මය කියනවා, සජිත් ප්‍රේමදාස කියන්නේ මහබැංකු මංකොල්ලේට පමණක් දෙවෙනි වූ සංස්කෘත අරමුදලේ කොල්ලයට සිදු කරන ලද පුද්ගලයා කියන එක. ඉතින් ජනප්‍රිය දේශපාලනය තුළ සජිත් කවුද කියලා හඳුනා ගන්න නම් පහුගිය අවුරුදු දෙක තුන තුළ සා ඊටත් පොඩ්ඩක් ඈතට ගියත් පාටලි චම්පික සහ ඔහුගේ අනිත් සගයා වී තිබෙන ඩලාස් අලා පෙරුම මේ සජිත් ගැන කිව්ව දේ හොයලා බලන්න. ඒක මම සජිත්ව දකින්නේ ඔහු තුල කිසිදු සුදුසුකමක් නැහැ මාගේ දරුවාගේ නායකයා වන්නට. 21 වන සියවසට නායකත්වය දෙන විශේෂයෙන් මේ ජෙන් සී එකට නායකත්වය දෙන්නට ඔහු කිසිම සුදුසුකමක් ඇත්තෙක් නෙමෙයි. මට ඕනේ මගේ දරුවාට වඩා බුද්ධිමත් පුද්ගලයෙක් මගේ දරුවාගේ නායකයා වන්නට. අපට වඩා බුද්ධිමත් පුද්ගලයෙක් තමයි අපේ නායකයා වන්න ඕනේ. මම කනගාටු වෙනවා මෙහෙම. සජිත් ප්‍රේමදාස කියන්නේ යම් කිසි පිරිසක් විසින් පාවිච්චි කරනු ලබන යම් ආකාරයක මේ ඩමියක්. ඔහුල පොක්සි අපේක්ෂකෙක්. ඔහු ප්‍රේමදාසගේ පුතා වීම පමණයි
බොහෝ අය විශ්වාස කරන්නේ ඔහු ලංකාවේ ජනාධිපති වීරයා වීමට තියෙන සුසුකම් කියන. එහෙම නැතුව ඔහුගේ දේශපාලනය තුළ කිසිදු පරිචයක් කිසිදු දෙයක් සම්බන්ධයෙන් කිසිදු මාතෘකාවක් සම්බන්ධයෙන් කිසිදු විග්‍රහයක් ඔහු කරන්නේ මේ දේශපාලන වේදිකාව තුළ මල්ලි වචන හරඹයක් පමණයි. පුළුවන් නම් ඔබගේ මාධ්‍ය වේදීන් වශයෙන් පුළුවන් නම් හම්බෙච්ච තැනක ඔබන්ට යව හම්බෙන්නේ නැහැ, යව ප්‍රශ්න කරන්න හැකියාවක් නැහැ මිනිස්සුන්ට. නමුත් පුළුවන් නම් අහන්න, ලංකාවේ ජාතික ප්‍රශ්නය ඔබ හඳුනාගෙන ඇත්තේ මොන ආකාරයට කියලා අහන්න. ඔව්, ලංකාවේ ජාතික ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔව් ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන කීයක් තියෙනවද කියලා දන්නේ නැති ලංකාවේ මේ අවුරුදු 10ක 12ක පොඩි කුඩා දරුවෙක්ෙන් හැවුවොත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන කීයක් තියෙනවද කියලා ඔහු දන්නවා. නමුත් අපි මේ යෝජනා කරන මේ අනුර කුමාරට එරෙහි කණ්ඩායමේ ප්‍රමුඛයා වෙලා තිබෙන සජිත් පේමදාස අර පාටලි කියනා වාගේ ටින්ටින් අවර ගණේ ලාමක ගණේ තම බාල වර්ගයේ නායකයෙක්. ඔහු කිසිම සුදුසෙක් වෙන්නේ නැහැ ලංකාවේ. ඔබ සඳහන් කරා අර මගේ දරුවාට මම නායකයෙක් හැටියට ඔහු සුදුසු නැහැ කියලා මගේ දරුවාට කියන ඔබ ඒ විදිහට තමයි ඒක අර්ථකථනය කරේ. ඉතින් හැබැයි පාසල් වලට බස් එකක් දෙන්න ඔහු සූදානම් හැම පාසලකටම වගේ සුහුරු පන්ති කාමර සක්වල වැඩසටහන් අරා එහෙන් රෝහල් ටිකට නඩත්තු කරනවා. මේ වගේ ප්‍රබල වැඩකටයුතු රාශියක් මේ දරුවන් වෙනුවෙන් මේ රටේ විපක්ෂ නායකයෝ කරනවානේ. මේකයි මල්ලේ ඔය පිළිබඳ මට දවසක් කතා කරන්න පුළුවන්. න්‍යායික වශයෙන් සුභසාධන වාදය කියලා කියන්නේ මේ ලෝකයේ රටක සංවර්ධනය සඳහා ප්‍රතික්ෂේප වූ ක්‍රමවේදයක්. ඒකට නත්තල් කාට නත්තල් සීයේ ඉන්නවා අපට බෙදන්න. අපිට දේශපාලනයේට මේ 21 වන සියවසේ දේශපාලනයේට සුභසාධන වාදීන් අවශ්‍ය නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මේ දුප්පත් මිනිස්සුන්ට උදව් නොකළ යුතුයි කියන්නේ. සුභසාධනීය සිදුවිය යුත්තේ ඒකනික ලෝකයේ කියන්නේ විද්‍යාත්මක සුභසාධනීය. රටක සුභසාධනීය වන්නේ මේ මල්ලකින් අරගෙන අත දාලා අරගෙන තවත් කෙනෙකුට දෙනවයි කියන එක නෙමෙයි. විද්‍යාත්මකව ඒ රටේ දුප්පත්කම නැති කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙලක් ඇතුව කරනු ලබ සුබදන සුභසාධනීය. මේ මෙතනදී සජිත් පේමදාස කරන්නේ තමන් පිටුපස සිටිනා වූ ජාවාරම් කාරයන්ගෙන් යම් මුදල් කුට්ටියක් අරගෙන ඔය පාසල් වලට ඔය බස් දෙනවා. මොකද්ද මේ සුහුල් පන්ති කාමර එහෙම කියන්න පුළුවන්. ඉතින් ජාවාරම් කාරයෝ කියලා දැන් අපිත් ඔය සඳහන් කරන්න පුළුවන් නේ ඕන කෙනෙක් මේ ජාවාරම් කාරයෝ කියන අරගෙන මේ නම් ගම් නැතුව කියන්න හැකියාවක් නැද්ද ඔබට? අනිවාර්යෙන්ම මම සාකච්ඡා තුළ මං හිතන්නේ දැන් අපිට නම් හුඟක් දේවල් කතා කරන්න සිද්ධ වෙනවා. අත්‍තරම මම චුට්ටි ඉතිහාසයක් එකට යන්න. රණසිංහ දැන් රණසිංහ ප්‍රේමදාස කියන ජනාධිපතිවරයා තමයි ලංකාවේ ඔය ඔගොන අහලා තිබෙනව නම් අපේ පාසල් යුගයේ තමයි ලංකාවේ කොළඹ නගර සීමා තුළ කැසිනෝ ආරම්භ කරන්න වෙන්නේ. ඒ රණසිංහ ප්‍රේමදාස තමයි සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච ජාවරංකාවර ජෝසිම් කියන ව්‍යාපාරිකයෙකුට මේ කැසිනෝ ලයිසන්ස් දෙන්නේ. ඇත්තටම මේ ජෝසිම් දීර්ඝ කාලයක් මේ කැසිනෝ බලපත්‍ර ගන්නට JR ගේ පිටිපස්සේ යනවා. JR කොහොම වුණත් මා ප්‍රතික්ෂේප කරන දේශපාලකයෙක් වුවත් ඔහු ජෝසිම් කවුද කියලා දැනගෙන ප්‍රතික්ෂේප කරනවා මේ ඔහුට කැසිනෝ බලපත්‍ර ලබා දෙන එක. ඒක JR කරා. නමුත් ඊළඟට ජෝසිම් ඇල්ලුවේ වෙන කවුරුවක්වත් නෙමෙයි, ප්‍රේමදාසත් නෙමෙයි, ජෝසිම් ඇල්ලුවේ හේමා ප්‍රේමදාස. ජෝසිම් හේමා ප්‍රේමදාසට, ඒ කියන්නේ සජිත්ගේ අම්මාට මිල මුදල්, මිනිමුතු, දියමන්ති, ආභරණ, ගෙවල් දොරවල් ත්‍යාගී කරලා
ඇයගේ හිත දිනාගන්නවා. ඇය හිත දිනාගෙන ඇය හරහත් තමයි ප්‍රේම රණසිංහ ප්‍රේමදාස මෙහෙවා කොළඹ නගර සීමාව ඇතුළත කැසිනෝ බලපත්‍ර ගන්න. ඔහු ඊට පස්සේ ඔහු කරන්නේ මුළු ලංකාවෙම ජැක්පොට් පටන් ගන්නවා. සෑම පාසලක් ඉදිරි පිටම ඔහු ජැක්පොට් මැෂිමක් ස්ථානගත කරනවා. අපි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආශිර්වාදය ඇතුව මේ වැඩ රණසිංහ ප්‍රේමදා ඇත්තම හේමා ප්‍රේමදාසගේ මේ ආශිර්වාදය ඇතුව දේශපාලන ඉතිහාස ගැන වැඩ කතා කරන වුණාන ඔයා ප්‍රේමදාස මහත්මිය මොන හැමෝටම මොන සෙල්ලම් දැම්මත් එක තැනකදී ප්‍රේමදාස මහත්මයා කොන්ට්‍රෝල් කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි හේමා ඉතිහාසය ඕගනගේ අම්මගේ තාත්තගෙන් ඇහුවනම් මම වගේ මේ විස්තරේ කියාවි. ප්‍රේමදාස මහත්මයා මොන සෙල්ලම් දැම්මත් හේමා ප්‍රේමදාස ඉස්සරහ සුවච සුවකී කරු පූසෙක් පමණයි. ප්‍රේමදාස මහත්මයාට ඒ කාලේ හිටගෙන හිටපන් කියලා කිව්වොත් හේමා ප්‍රේමදාස මහත්මයා ප්‍රේමදාස මහත්මයා හිටගෙන ඉන්න. ඒක තමයි ඒ පවුල් සම්බන්ධය. ඉතින් ඇය තමයි ඔය ජෝසිම්ට ලයිසන් අරන් දෙන්න මැදිහත් වෙන්නේ. ඊට පස්සේ ජෝසිම් කරන්නේ ලංකාව පුරහම ඒ ලයිසන් නැතුව ඇත්තම ඔහුට කැසිනෝ සඳහා ලයිසන් නම්මන කොළඹ නාගරික සීමාව තුළ ලංකාවේ සෑම පාසලක් ඉස්සරහාම ඔහු ජැක්පොට් මැෂින් හයි කරනවා. ලංකාවේ ජැක්පොට් මාපියා වෙනවා. අපේ පාසල් ජීවිතයේ අපේ දෙමාපියන් අපිට කැන්ටිමට දුන්නු මුදල් අපි පාවිච්චි කරන්න පටන් ගන්නවා මේ ජැක්පොට් ගහන. මේක මහා සමාජ විශේෂණයක් බවට පත් වෙනවා. අවසානයේ මේ රණසිංහ ප්‍රේමදාසගේ කැබිනට් මණ්ඩලය තුළ නැහැට අහන්න නැති එක ඇමතිවරයෙක් ඉන්නවා. ඒ තමයි රංජන් විජේරත්න. රංජන් විජේරත්න කිසි කෙනෙකුට නොකිය ඔහු තමයි රාජ්‍ය ආරක්ෂාව භාර නීතිය නියෝජ්‍ය ඇමතිවර. එක රැයකින් ඔහු මේ ජැක්පොට් ටික එකතු කරලා කුඩු පට්ටම් කරලා දාලි වෙලා ජෝසිම්ව රටින් පන්නනවා. ජෝසිම් රටින් නොගියේ නම් අද ලංකාව පාලනය කරන්නේ ජෝසිම්. ඔහු ඒතරම් බලගත් ජාවරම්කාරයෙක්. නමුත් දෛවයේ සරදමක් කියලා කියන්නේ ඉතිහාසයේ නැවත පුනරාවර්තන වෙලා කියලා කියන්නේ අද සජිත් ප්‍රේමදාස පිටිපස්සේ සිටින්නේ අර එදා ජෝසිම් එක්ක හිටපු ජෝසිම්ගේ ගෝලයෝ ටික. අද සජිත් ප්‍රේමදාසක ඔබ සජබ කියන පක්ෂයේ ඔය මාධ්‍යවේදීන් හඳුන්වනවා ආධ්‍යාත්මික නායකයා. එහෙම නැත්නම් මුළු පක්ෂයේම මෙහෙයුම් ලබන පුද්ගලයෙක් කියනවා ලක්ෂ්මන් පොන්සේක කියලා. ඒ ලක්ෂ්මන් පොන්සේක කියන්නේ ජෝසිම්ගේ හිටපු හොඳම අන්තේවාසික ගෝලයා වූ ජෝසප් පොන්සේකාගේ පුතා. අද සජබේ මේ සජිත් ලංකාවේ මෙන්න මේ කැසිනෝ ජාවරම් කාරයින්ගේ ඔහුගේ අතරපත් වෙලා තිබෙනවා. ඉතින් අද මේ සජබ සම්පූර්ණ කතාව එක්ක අපිට මේ පුදුමාකාර බයක් දැනෙනවා. මේ රටේ තරුණ විදියට දැන් විශේෂයෙන් ජීවත් වීම පිළිබඳ, ඒ කියන්නේ හෙට දවසේදී චරිත් ප්‍රේමදාස යම් නායකත්වයකට පත් වෙනවා නම් ඔබ ඔය කියන ආකාරයට ජැක්පොට් මැෂින් කාරයෙක්ගේ පුතෙක්ගේ උපදේශ මත තමයි මේ රට දුවන්නේ. ඒ කියන්නේ ඔබ කියන ආකාරයට මම කියන්නේ ඇත්තමලි ඔය ජෝසිම් ලංකාවෙන් පළවා හැරියට පස්සේ ඒ සියලුම කැසිනෝ බලපත්‍ර ටික අයිති කරගන්නේ ඔය පොන්සේකා පවුල සහ රවි විජේරත්න. ඊට පස්සේ තමයි ඔය පොන්සේකා පවුල සතුව තිබිච්ච ඒ කැසිනෝ ටික ධම්මික පෙරළට විකුණනවා. ඉතින් අද මම කියාගෙන ආවේ සජිත්ගේ මේ සියලුම දේශපාලන ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්නේ බිලියන සංඛ්‍යා බිලියන ගානක මුදල් ආණ්ඩුවට ණය ටැක්ස් බදු වංචා කරන ලද බිලියන සංඛ්‍යාවක් මුදල් ආණ්ඩුවට ගෙවිය යුතු ජාවරංකාර කැසිනෝ ව්‍යාපාරිකයින් පිරිසක්.
ඉතින් අන්න මේ අර එදා ජෝසීම් හේමා ප්‍රේමදාස ඇල්ලුව වගේ අද ඔවුන් අල්ලාගෙන ඉන්නවා ජලනි ප්‍රේමදාස. ඉතින් අද සම්පූර්ණ මේ සජබේ මැතිවරණ ව්‍යාපාරය, ඒ සජබ කියන දේශපාලන පක්ෂය ඔක්කොම මෙහෙම ලබන්නේ ඔය රවි විජේරත්න, එහෙම නැත්නම් නිල් ලක්ෂ්මන් පොන්සේකා කියන මම තමයි වගකීමේ මේ නම් කියන්නේ කියන ව්‍යාපාරය. මම ඇත්තරම දැන් ඔය දැන් මේ දවස්වල කැම්පේන් එකක් කියනවා හොඳම සෙට් එක ඉන්නේ සජිත්ට කියලා. ඔව්, හොඳම සෙට් එක කියලා කියන්නේ මෙන්න මේ සෙට් එක තමයි. ඒකමයි ලංකාවේ මේ මම ආරම්භයේම දකුවා මේ කවුද මේ සජිත් කියලා කියන්නේ ඇත්තටම අර ප්‍රේමදාසගේ පුතා වීම නිසා පාවිච්චි කරනා උඩමියක් කියන එක. මේ බලය අරගන්න යන්නේ හර්ෂයට දෙන්නවත්, කබීර් හසින්ටම දෙන්නවත්, වෙන කාටවත් නෙමෙයි. මෙන්න මේ ජාවාරම් කාර්යයෙන්ට බලය ගන්න. මෙන්න මේ ජාවාරම් කැසිනෝ ජාවාරම් කාර්යය ටික බලය ගන්න මේ හදන්නේ. වැරදිලා හරි ඒක ඉතිහාසයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතිහාසයේ සිද්ධ වෙන්නේ නැහැ ලංකාවේ. නමුත් වැරදිලා හරි සජිත් බලයට පත් වුණා කියන්නේ සජිත් කියලා කියන්නේ ඇත්තරම අනුකම්පා කළ යුතු චරිතයක් පමණයි. ඔහුගේ පිටිපස්සේ අනුකම්පා කළ යුතු චරිතයක්. අනුකම්පා කළ යුතු චරිතයක්. ඇත්තරම ඔහුව පාවිච්චි කරනවා මේ අවස්ථාවේ. ඔහුව පාවිච්චි කර ප්‍රේමදාසගේ පුතා වීම නිසා ඔහුව පාවිච්චි කරනවා ජාවාරම් කාර්යය පිරිසක් විසින් මේ රටේ බලය ඩැහැගන්න. ඕක තමයි ඇත්තටම කොළඹ කතාව. ඕක තමයි ඇත්තටම කියන්නේ යම් මාධ්‍යවල ඇසරීම් පවා ඒ විදිහට කක් සමහර අය ඕක ඇත්තම කතාව. ඕක ඇවිල්ලා අර සූරු පන්ති කාමරේ බස් එකයි අරක මේක ලෝක නැති බයිල්ල ගහලා ඔය එකක් කරන්නේ මේ වෙන්නේ. ඔය රුපියල් මිලියන අද මේ වන විට දේශපාලකින් සල්ලි වලට ගන්න. කොහෙන්ද ඔය සල්ලි ආවේ? කොහෙන්ද ඔය බස් 80ක් බෙදන්න සල්ලි සජිත්ට? කොහෙන්ද සූරුපන්ති කාමර ගෙවන්න සල්ලි? අඹම්පොළ වත්තේ අඹ කඩල ගෙනාපු සල්ලිද? නෑනේ. ඒ සල්ලි ඔක්කොම ඔය ජාවාරංකාරයෝ. මේ ජාවාරංකාරයෝ සජිත් වෙනුවෙන් බිලියන 3-4ක් වීදම් කරන එක ලාභයි. ඔවුන්ට ගෙවන්න තිබෙන බදු මුදල් ආණ්ඩුවට ගෙවන්නට වඩා ඔවුන් ඊට වඩා ණය ආණ්ඩුවට. ඉතින් ඒවා කපාහල බදු බවට පත් කරන තමන්ගේ ජාවාරම් ඉදිරියටත් කරගෙන පවත්වනම් මේ සජිත් වගේ ඩමියක් එන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ පළවෙනි ආපෘතිය මේක පැහැදිලිව අඳුනා ගන්න ඕනේ. මා කිව්වේ අර ඉතිහාසය නැවත රිපීට් වෙමින් පවතිනවා. එදා ජෝසින් පිරිපස්සේ හේමා ප්‍රේමදාස හිටියා වගේ අද සජිත් වෙනුවෙන් අද මේ ව්‍යාප්තුරි පස්සේ පිළිපස්සේ ඉන්නේ ජලනි. මොකද මේ ජාවාරම් කාර්යය දන්නවා අල්ලන්න ඕනේ කවුද කියලා. ජෝසිම් හේම ඇල්ලුවා, මේ ඉන්න රවි විජේරත්නලා ජලනි ඇල්ලුවා. ඕක තමයි ඇත්ත කතන්දරේ. ඒ විතරක් නෙමේ, මම අර සජිත් අනුකම්පා කළ යුතුයි කියලා කිව්වේ ඇත්තරම සජිත් කියලා කියන්නේ ඔබ කිව්වා මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා වීම පමණයි කියන කතාව. ඒක ඇතුලේ මටත් අහන්න තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම වර්තමානයේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙක් කියන කතාව මේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ වගේ දේවල් කළා තියෙනවා රටට. අදටත් මේ ඉවයින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ ලිඳ හදලා තියෙන්නේ ප්‍රේමදාස මහත්තයා, මේ ගේ හදලා තියෙන්නේ ප්‍රේමදාස මහත්තයා. මෙම කියලා මේ කීයටවත් අපිට බෑ ප්‍රේමදාස මහත්තයා කරපු දේවල් වලට අනුව සජිත් ප්‍රේමදාසට ඡන්දේ නොදී ඉන්න මේ වගේ කතාවක් කියනවා සෑම් අයියේ. ඇත්තටම ප්‍රේමදාස මහත්තයා ඔච්චර නේ, අපි වර්තමානයේ තරුණයෝ වෙන ඉතින් අපි දැකලා නැහැ ඇත්ත කතාව. ඔච්චර වැඩේ ඔච්චර දෙයක් කරපු කෙනෙක්ද ප්‍රේමදාස මහත්තයා? ලිඳ හැදුවා, ලිඳ හදලා මුළු රටම ලිඳට දැම්මා ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ. ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ මල්ලි මේ රට අමු සොහනක් කරපු ලංකා ඉතිහාසයේ මලමිනි හන්දියක් ගානේ පිච්චපු මේ රටේ තරුණියන් 60,000කට වඩා අපේ ඇස් ඉස්සරහා පිච්චපු එම පුච්චලගෙනලා අපේ ඉස්කෝලේ ඉස්සරහට දාලාපු අතිශය අමානුෂිකම පාලකෙක් ලංකාවේ තුල ජීවත් වෙත්. ඉතින්
මම ප්‍රේමදාස ගැන කතා කරන්න ගත්තොත් එහෙම මේ සාකච්ඡාව මෙතනින්වත් අවසන් වෙන්නේ නැහැ. ඉතින් ඔය අපේ කාලේ ඔය ප්‍රේමදාස සම්බන්ධයෙන් අපි කිව්වේ මල්වට්ටි මාරයා කියලා. පුෂ්ප කුමාර මල්වට්ටි අරගෙන මේ රටේ තරුණ තරුණයන් 60,000ක් මරපු ඒ පුද්ගලයා. ඇත්තම ඔහු පිළිබඳව මේ සාකච්ඡාව තුළ මතක් කරන්න තරම්වත් මම සූදානම් නැහැ. මට මතකයි 1993 මැයි 15 වෙනිදා ඔහු මිය ගිය දවස LTT අස්තවාදීන් විසින් ඔහු ආමර් වීදියේදී ඝාතනය කරපු දවස. එදා තරම් මේ අවුරුදු 2500ක අනුන්ට මෛත්‍රී කරන්නා වූ ආගමිකින් බුද්ධාගමිකින් පෝෂණය ලැබුණු ජාතියක් කෙනෙකු මැරුණාම සතුට වුණා නම් කිරිබත් කෑවා නම් ඇත්තටම ඒ ඉතාමත්ම කනගාටුයි. ඒ සිද්ධ වුණේ ප්‍රේමදාසගේ මරණය දවසේ. ඇතින් එදා පාසල් දරුවන් වෙල සිටිය අපට ප්‍රේමදාසගේ මරණය ඇත්තටම මම කියන්නම් මම ලැජ්ජ නැහැ කියන්නේ ඒක අපට අපේ ඔළුව උඩ තිබිච්ච මහා මේරු පර්වතයක් බිම තිබ්බ වගේ සහනයක් අපට ලැබුණා. මට මතකයි අද වගේ අපි බොරැල්ලා හන්දියට පැනලා ඒ අවස්ථාවේ මං හිටියේ මැයි පෙළ පාලිය බලමින් YMB ගොඩනැගිල්ලේ. අපි බොරැල්ලා හන්දියට පැනලා ජනතාව හරියට අර ප්‍රංශ විප්ලවය ජයගත්තා වගේ පුදුම සතුටකින් මහා පාරේ පෙරලි පෙරලි උද්ඝෝෂණය කර කර රතිඤ්ඤ පත්තු කර කොහෙන් ආපු කිරිබද්ද දන්නේ නැහැ මිනිස්සු කිරිබත් කෑවා. ඉතින් මම ඉතින් ওই කතාව කිව්වෙන් පස්සේ මට හරි මතක් වෙනවා අපේ ඒ කාලේ හිතවතේ ක්‍රෙච්ච අද සජිත්ගේ හොඳ කකුලක් වෙලා තියෙන ඩලාස් අලහප්පෙරුම කියපු කතන්දරයක්. ඒ දවස්වල ඩලාස් අලහප්පෙරුම කියන්නේ ප්‍රේමදාසට විරුද්ධව වැඩියෙන්ම ලියපු ප්‍රගතිශීලී මාධ්‍යවේදියෙක්. මට ගෞරවයෙන් මතක් කරනවා දැන් ජීවතුන් අතර නැති අපට හිතන්න උගන්නපු සුනිල් මාධව ප්‍රේමතිලක අයියා පිළිබඳව. ඒ සුනිල් මාධව ප්‍රේමතිලක නම් කවදාකවත් ඒ ගණයට අයිති වුණේ නැහැ. මේ රටේ ඇත්තට මේ සුනිල් මාධව ප්‍රේමතිලක තවම ජීවතුන් අතර සිටින විනී හෙට්ටිගොඩ ඒ පිරිස සමග තමයි ඩලාස් අලහප්පෙරුම හිටියේ. ඉතින් ඔය ප්‍රේමදාස මහත්තයා මැරිච්ච හන්දිය තමයි ආමර් වීදියේ හන්දිය. ඕගොන අහලා තියෙනව නම් ඔය ආමර් වීදියේ හන්දියට බල්ල මරාපු හන්දිය කියලා නමක් පැටබැඳලා තිබුණා. මම හිතන් මන් දන්නේ ලංකාවේ අහලා තියෙනවා අදේ නම් භාවිතා කරන කියලා. ඒ නම ආමර් වීදියේ ප්‍රේමදාස මහත්මයා ඝාතනය කරපු තැනට ඔය බල්ල මරාපු හන්දිය කියන එක හැදුවේ. ඒ නම දැම්මේ කවුරුවක්වත් නෙමෙයි එදා ප්‍රේමදාසර විරුද්ධව වැඩියෙන්ම දිව ඩලස් සලාපෙරුම මේවා මේ එයා තමයි අද ඔය අපේ කොට ඩලස් අයියා තමයි අපි ඔය අද කියන්නේ ඉඳගෙන මේ රනිල් වික්‍රමසිංහ පත්තුණත් අනුර කුමාර පත්තුණත් මේ රටේ රාජ්‍ය අහෝසි වෙනවා මේ පත්තු කරන් මේ පත් කරගන්න ඕන පුජ්‍යලයා සජිත් ප්‍රේමදාස කියලා අර මයික් එක ඉස්සරහ උඩ පැන පැන අද කතා කරන්නේ අන්න සජිත්ගේ තාත්තා මැරිච්ච තැනට බල්ල මරාපු හන්දිය කියලා නම දාපු ඩලසලාපෙරුම. ඉතින් මේ ප්‍රේමදාස ගැන කියනකොට දැන් ඕගොන අපි හැමෝම චෝදනා කරන මේ රට බංකොලොත් කරපු මේ රට මංකොල්ල කාපු පුද්ගලයා මේ මහින්ද රාජපක්ෂ කියලා. අපි නාම රාජපක්ෂට යෝජිත රාජපක්ෂට ඉන්න පුතුන්ට සියලුම પરම්පරාවට අප්‍රමාණ ලෙස අපි බයිනවා. සම්පූර්ණ ඇත්ත. මේ රට නැත්තර නැති කරපු රට බංකොලොත් පිස්සෙ එහෙම තමයි. නමුත් මේ කවුරුත් මේ ප්‍රේමදාස මහත්මයා මේ රටට ඇරපු ඇරිල්ල ගැන කතා කරන්නේ නැහනේ. මම ඔය මේ රටේ ඉන්න ආර්ථික බුද්ධිමතුන්ට අභියෝගයක් කරනවා. මහ බැංකුවේ බණ්ඩාගාරේ ලේඛනාගාරයට යන්න. ලේඛනාගාරයට ගිහිල්ලා 1992 සිද්ධ වෙච්ච ඒ 340 දරන එයාබස් ගනුදෙනුව
පිළිබඳ සොයා බලන්න. මේ එයා බස් ගණු දෙනුව සිදු කරනු ලැබුවේ ප්‍රේමදාස විසින්. විශ්වාස කරන්න. මේ එයා බස් ගණු දෙනුවෙන් පමණක් දොළ කෝටි හස්සිය පණහක් ප්‍රේමදාස හොරගම් කරනු ලැබවා. දැ ඔබන කතාට ගාන කියන්නයි. ඩොලර් කෝටි හස්සිය පණහක් එක ගුවන් ඥානයකින් ඩොලර් කෝටි එකසිය පණහක් ප්‍රේමදාස හොරගම් කරනු ලැබවා. බැලුවම මේ ගෝටාබේග මිග්‍යානා ගණු දෙනු හොඳයින. ඉතින් ද ඔග ප්‍රේමදාස හදපු ගේ ගැන කතා කරනවා, ප්‍රේමදාස හරපු ලිඳ ගැන කතා කරනවා. මන් දන්න මේවා ලියපු මාධ්‍යවේදීන් කොහෙද කියලා ඉන්නේ. ඒ මාධ්‍යවේදීන් පැත්ත කරනවා. ඒ ඩලස්ලා දැන් ඩලස්ලත් ඒ කඳවුරේනෙ. මම අභියෝග කරනවා පාර්ශ්වක තත්ත්වයක් ඔබ ඔය සඳහන් කරන. ඒ කියන්නේ දැන් මේවා ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් නැති කෙනෙකුට සමහර විට හෙට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරය කරගෙන මේ රට සුඛිත මුදිත කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ තරුණයින් පුදුම අනාථ කිරීමකට ලක් කරනවා නෙවෙයි ඩලස් සලහප් පෙරමුණ. අපි විශ්වාස කරන්නේ ප්‍රගතිශීලී නායක විදිහට මාතර දේශපාලනයෙන් ආපු බොහොම මේ නිවි හැඩහිල්ල දේශපාලනය කරන මේ රටේ ජනතාව විශ්වාස කරන පාලකයෝ කියලා මිනිස්සු හිතන් ඉන්නේ. ඉතින් ඒ ප්‍රගතිශීලීකම බඩජරිකමට තමන්ගේ බලතන්නහවට උගස් කරාට පස්සේ රෙදි ඉල්ලේ, රෙදි නැතුව යන්න පුළුවන්. ඉතින් එදා අපට ප්‍රේමදාස ගැන උගන්නපු, අපට ප්‍රේමදාස ගැන කියා දීපු කට්ටිය තමයි අද ප්‍රේමදාසගේ පුතා රජ කරවන්න මේ කතා කරන්නේ. දැන් මම කියාගෙන ආවේ අර ඒ 340 ගුවන් යානා ගනුදෙනුවෙන් පමණක් මෙච්චර මුදල් ප්‍රමාණයක් කෝටි 750ක් හොරන් කරා කියන එක. මම මේ කියන ප්‍රකාශ කිසි දෙයක් පිළිගන්න එපා කිසි කෙනෙක්. මේ අපේ රටේ ඉන්නව හර්ෂද සිල්වා, කබීර් රාසීම්, එරාන් ඒ වගේ ආර්ථික විද්වතුන්වයි කියන පිරිසට ඔවුන්ට ඉතාම පහසුවෙන් පුළුවන් ගිහිල්ලා කරුණා කරලා අපේ භාණ්ඩාගාරයේ ලේඛනාරක්ෂකයට ගිහිල්ලා ලේඛනාගාරයට ගිහිල්ලා මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් එදා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක් වෙලා සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වෙලා සිටි එන් සම්මුග ලිංගම් තබා ඇති සටහන බලන්න. ඒ ඔහු මෙම ගනුදෙනුවේ භාරව භාණ්ඩාගාරයේ සම්බන්ධ නිලධාරියා වශයෙන් කටයුතු කරේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එන් සම්මුග ලිංගම් මහත්මයා. ඔහු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රේමදාස මහත්මයාට මෙම ගනුදෙනුව නවත්වන්න ඔහු තමන්ගේ ජීවිතය උනත් කැප කරලා දැඩි වෙහෙසක් දැරුවා. අවසානය එය ප්‍රේමදාස විසින් ව්‍යර්ථ කර ලැබුවා. නමුත් මේ නිර්භීත නිලධාරියා රාජ්‍ය ලේඛනයක මෙන්න මෙහෙම ලියනවා. රජයේ මුදල් පෞද්ගලික මුදල් නොවේ. අද ඔබලා විසින් මේ කරනු ලැබන මෙම අකටයුත්තට ඉතිහාසයේ දිනක දෙවියන් විසින් දඬුවම් දෙනු ඇත කියලා රාජ්‍ය ලේඛනයක මෙන්න මේ සටහන තබනවා. මෙන්න මේ එන් සම්මුග ලිංගම් කියන ජ්‍යෙෂ්ඨ අද ඔහු ජීවතුන් අතර නැහැ. මෙන්න මේ ලේඛනය තාමත් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් තව තවත් මේ පිම්බිමේ කියනවා. කවදා හරි ඔහු කොච්චර අසරණ වුණාද කියලා නම් ඉතිහාසයේ දවසක, අනාගතයේ දවසක උඩ ඉන්න දෙවියෝ මේ අපරාධය බලාවි කියලා. ඒ ලිපි ලේඛන අදත් තිබෙනවා. කවදා හරි ජනතා රජයකින් වැඩි ඈතක නෙමෙයි, 1992 තිබිච්ච මංකොල්ලයක් මේක. එයා ලංකාවේ විනාශය ආරම්භ වෙන්නේ මෙන්න මෙතන ඉඳන්. අද එයා ලංකා, එහෙම නැත්නම් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ලංකාවට අහිමිවම පවතිනවා. ඊට මූලික හේතු මහා විශාල මංකොල්ලේ ආරම්භ වෙන්න කරුණු ලබන් කරන්නේ රණසිංහ ප්‍රේමදාස විසින්. අද සජිත්ලා භුක්ති විඳින සැප සම්පත්, ඔවුන් සතු තියෙන දේපල, අබන්පොළ වත්ත, මැද කොළඹ තිබෙන දේපල, බම්බලපිටියේ තිබෙන දේපල, කොල්ලුපිටියේ තියෙන දේපල, රෝයල් පාර්ක් එකේ තියෙන දේපල මේ මුදල් වලින් ගත්ත දෙයක්. ඉතින් ඒ විතරක් නෙමෙයි, මම දැන් ඔබ මේ මාව
පොඩ මේ පිළිබඳ යොමු කරපු නිසා මම කතා කරන දේවල් මට වෙන දෙයක් කතා කර තිබුණා. ඔබන දන්නවද ලංකාවේ ජනාධිපති මැදුර සහ අගමැති මැදුර මංකොල්ල කෑවේ කවුද කියලා? ඒව තුල තිබුණා. දැන් ජනාධිපති මන්දිරය සහ අගමැති මන්දිරයේ තුල තිබුණා ඉතිහාසයේ රාජ්‍ය නායකයන් සතුව ඔවුන්ට විදේශ රාජ්‍ය නායකයන් හම්බෙච්ච ඉතාමත්ම වටිනා කෞතුක එකතුවක්, මිලකර නොහැකි සම්පත් ප්‍රමාණයක්. ප්‍රේමදාස මැරුණට පස්සේ හේමාට සිද්ධ වුණා මේ මන්දිරවලින් ඉවත් වන්න. ඇය ඒ මන්දිරවලින් ඉවත් වුණේ මේ රටේ රජයට ආයත්, මේ රටේ රජයට ආයත් මිල කළ නොහැකි වස්තු සම්භාරයකුත් සිය පෙට්ටිවල දාගෙන. අවසානයේදී මේ මේ මෑත ඉතිහාසය තුල ලන්ඩන් වල පැවති පුරා වස්තු වෙන්දේසියත් තුලදී අපට හමු වෙනවා ජනාධිපති මන්දිරයේ තිබුණු අගනා චිත්‍ර. ඊට පස්සේ අපි හොයා බලනවා මෙම වෙන්දේසිය සඳහා ලංකාවේ සුවිශේෂ චිත්‍රයක් තිබුණා, මුල්කිරි ගල විහාරයේ චිත්‍රය. ඒ චිත්‍රය කවුද මේ වෙන්දේසිය ඉදිරිපත් කරේ කියලා, ඒ ඉදිරිපත් කර පුද්ගලයාගේ නම තමයි රොහාන් ජයකොඩි. කවුද රොහාන් ජයකොඩි කියන්නේ? රොහාන් ජයකොඩි කියන්නේ දුලාංජලි ප්‍රේමදාසගේ ස්වාමි පුරුෂයා. අදත් ලෝකයේ තිබෙන පුරාවස්තු වෙන්දේසි තුල ලංකාවේ පුරාවස්තු අලෙවි කරනු ලබනවා. එම අලෙවි කිරීම පිටිපස්ස සිටින්නේ ප්‍රේමදාස පවුල. වැඩි දුර යන්න එපා. ලංකාවේ මහා කලා නිර්මාණයක් කරනු ලැබුවා ජ්‍යෙෂ්ඨ සංගීතඥ ප්‍රේමසිරි ක්‍රේමදාසයන් විසින්. ඒ කලා නිර්මාණයේ නම නිදම් මංකොල්ලය. නිදම් මංකොල්ලය රත්න ශ්‍රී විජේසිංහ සූරින් විසින් ලියන ලද ලංකාවේ සිදුවෙච්ච නිදම් මංකොල්ලය පිළිබඳව කවි පෙළක් ආශ්‍රයෙන් තමයි මේ ඔපෙරාව නිර්මාණය වන්නේ. රත්නශ්‍රීට මේ කවි පෙළ ලියන්නට පාදක වුණේ අද ඔබලා ඔය මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කරන්නට උත්සාහ කරන සජිත් ප්‍රේමදාස තමන්ගේ තරුණ කාලය තුල කරන ලද නිදම් මංකොල්ලය ලංකාවේ. ඉතින් බුදු පිළිමවල පපුව පළලා බුදු පිළිම වට ඩයිනමයිට් හයි කරලා මේ රටේ නිද්දන් හොරකම් කරපු ඒ තූඩතර ප්‍රේමදාසගේ පුත්‍රයා තමයි ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ මේ රටේ නායකයා කරන්න. යාට නායකයා වෙන්න බෑ ලංකාවේ. ඔහුට නායකයා වෙන්න පුළුවන් නම් අර ඩයිනමයිට් ගහලා විනාශ කරපු බුදු පිළිමවලට මේ රටේ බෞද්ධාගම කියන එක බොරුවක් වෙන්න ඕනේ. මේ රටේ බෞද්ධාගම කියන මේ බුදුදහම කියන එක බොරුවක් වෙන්න ඕනේ සජිත් ප්‍රේමදාසට ලංකාවේ ජනාධිපතිව වෙන්න පුළුවන් නම්. ඉතින් පුළුවන් නම් අන්න එකයි කවි පන්තිය හොයාගෙන කියවන්න, කේමදාසයන්ගේ පිරිනුවන් මංකොල්ලය කියන ඔපෙරාව අරගෙන බලන්න. ඒව තවමත් මේ අන්තර්ජාලය තුල තිබෙනවා. අන්න එහිට පාදරම් වූ කතන්දරය මේ ජනාධිපති ප්‍රේමදාසයේ පුත්‍රරත්නය වන සජිත් ප්‍රේමදාසගේ නිදම් මංකොල්ලය. අපි දන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ ඡායාරූප ශිල්පියෙක් කියලා. එකලාවට ගිහිල්ලා ඒ සත්තු සතා සිල්පාව මේ අයත් එක්ක ගත කරන සෝබාදහමට ආදරය කරන නායකයෙක් විදිහට තමයි සෑම්මයි ඇත්තටම අපි දන්නේ. ඔබෝයි සඳහන් කරන කාරණාත් එක්ක මේ මහා පුදුමාකාර බයක් චකිතයක් අපිට දැනෙනවා. මේ රටේ ජීවත් වෙන පුරවැසියන් විදිහට අපි මෙවන් කෙනෙක්ද විපක්ෂ නායකවරයා බවට පත් කරගෙන ඉන්නේ කියලා, ජනාධිපති වෙන්න නෙමෙයි විපක්ෂ නායකවරයා දෙවන පුරවැසිය බවට පත් කරගෙන ඉන්නේ කියන කාරණාව. අපේ රටේ මිනිස්සු නොදන්න දේවල්ද මේවා? හංගලද තියෙන්නේ සම්මයි ඕගොල්ලෝ විතරද මේවා දන්නේ? මේවා හංගල තියෙන්නේ. මේ එක්තරා කාලය ලංකාවේ කතා වුණා. ප්‍රේම කේමදාස මහත්මයා මරණය වරන්තු අතේ තියාගෙන තමයි ඔය ප්‍රේමදාස යුගයේම තමයි ඔය පිරිනුවන් මංකොල්ලේ ඔපෙරාව කරේ. රත්නශ්‍රී විජේසිංහයන් ඔය කවි ලිව්වේ බුදුන්ගේ සිරස පලා, බුදුන්ගේ පපුව පලා තිබූ නිදන්
සොරා ගත්තා කියලා එක කවපන්තික තිබෙන ඒ කිව්වේ ඔවුන් ඒ කවි ලිව්වේ මරණ වරෙන්තු අතේ තියාගෙන. නමුත් අවාසනාවකට මේ ජෙන්සි එක නූතන පරපුරෙන් මෙම තොරතුරු හංගලා තිබෙනවා. නූතන පරපුරේ කලාකරුවන් අතර සමහර විට එයාට අමතක ඇති. ඔව් කේමදාසයන්, ඒ වගේම රත්නශ්‍රී විදේසිංහයන්, සුනිල් ආරියරත්නයන්, නන්දා මාලනියන්, මේ වගේ දැවැන්ත කලාකරුවන් තමන්ගේ ජීවිතය ඔබ කිව්වා වගේම ජීවිතය පරදුවට තබමින් මේ රටේ සටන් කරා, මේ රටේ සමාජයේ යහපත වෙනුවෙන්. හැබැයි වර්තමාන පරම්පරාවේ කලාකරුවන් අපි දකිනවා ඉතාමත් නිර්ලජ්ජිත විදියට ත්‍රාඩ කාලකන්ණි පාලකින් වෙනුවෙන් කඩේ යන විදිය. ඒක ඉතාම නිර්ලජ්ජිත විදියට සෑම අයතරම ඔබ දකිනවා ඇති පිටරට ඉඳගෙන. මම පරණ ශ්ලෝකයක් කියන්නේ, ඒ ශ්ලෝකයේ තුල කියනවා රාජ්‍ය නායකයෙක් මොන වගේ විය යුතුද කියලා. ඒ ශ්ලෝකයේ කියන මේම අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයක්ෂ මාසර්ව ජනප්‍රියල්තං නිර්ලෝභිතා ශෝභයි ශෝක මූර්ති ඥාන ප්‍රභේදා දස ලක්ෂණානි. මෙන්න මේ දස ලක්ෂණයකින් යුක්ත විය යුතු කියලා රාජ්‍ය නායකයෙක් රටක පාලනය බාර දෙනවා කියලා. දැන් ඔබ සජිත් ප්‍රේමදාස ගැන කතා කරේ ඉඳා මම සජිත් අනුකම්පා කරනවා. දැන් ඔබ කියවන සජිත් කොටින්ගේ මේක අහන්නත් හිටියේ ඔබෙන්. ඔබේ ප්‍රශ්නයට මම එක වෙලාවක හරස් කළ වෙනත් ප්‍රශ්නයකට යොමු වුණා. මේ සජිත් ප්‍රේමදාසට මම අනුකම්පා කරනවා. ඇයි ඉන්නේ සබ්බාරණ සජිත්ට? මම සජිත් ප්‍රේම අනුකම්පා කරන ඇත්තටම ඇවිල්ලා ඔහු ඉතා දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙනා වූ රෝගියෙක්. ඔහුට පැහැදිලිවම එයා පෝබියා කියන මානසික ව්‍යාධියත් ඇකුව පෝබියා කියන ව්‍යාධියත් දෙකම තිබෙනවා. කවදාවක්වත් සජිත් ප්‍රේමදාසට උස තැනකට ගිහිල්ලා බිම බලන්න බෑ. ගුවන් යානයක දීර්ඝ ගුවන් ගමනක් ගත වෙන්න බෑ. එයා පෝබියා ගතියක්. එය මානසික ව්‍යාධියක්. වැරදිලා හරි ලංකාවේ ජනාධිපතිවරයා උනොත් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම ඔහුට විදේශ සංචාර වලට යන්න වෙනවනේ. එහෙම වුණොත් ජාතික ගුවන් සේවයට සිද්ධ වෙනවා පාවෙන රෝහලක් නිර්මාණය කරන්න. මේව කවුරක්වත් දන්නේ නැහැ. මේව සදාචාර සීමා අභිවවා යෑමක් කියලා කියන චෝදනා පුළුවන් නැහැ. දේශපාලකින් පූජකින් සහ කලාකරයන් අසීමිත ලෙස පුරවැසියන් විසින් ප්‍රශ්න කළ යුතුයි. අනිත් එක සෑම අයියා මම හිතන දන්නවා ඇති. අපි විශේෂයෙන් කියන්න ඕනේ නැහැ, මේ රටේ ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් තියෙන, නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන බොහෝ දෙනෙක් දන්නවා මේ ආණ්ඩුක ව්‍යවස්ථාවම සදාහන් කරලා තියෙනවා රටේ ජනාධිපතිවරයෙක් අවස්ථාවක නේද. රටේ ජනාධිපතිවරයා මානසික ව්‍යාකූලත්වයකට එන්නේ උම්මත්තක භාවයට පත් වුණොත් එහෙම වෙනත් අයෙක් පත් කරගන්න විදිය පවා. ඒ කියන්නේ අපි කියන්නේ නැහැ සජිත් ප්‍රේමදාසට පිස්සු කියලා. නමුත් අපි දැක්ක පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ගැන රටේ ජනතාව සඳහන් කරපු විදිය. එතකොට මේවත් එක්ක අපි හරි බයයි මේ වගේ පුද්ගලයේ පාලකයා බවට පත් වෙලා මේ රටේ ජනතාවට අර ඔබ කියන වගේ, කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ නැවත කෙනෙක් මේ පහළ වෙයිද කියලා. මේකයි දැන් ගෝඨාභය රාජපක්ෂ පැත්තකින් තියන්නකෝ. ඕගොල්ලෝ අහලා තියෙනව නම් ලංකාවේ මෙතෙක් ඉතිහාසය තුල ජනාධිපතිවරයෙකුට එල්ල කරලා තිබෙන එකම දෝෂාභියෝගය තමයි රණසිංහ ප්‍රේමදාසට විරුද්ධව ලලිත් අතුලත් මුදලිලා ගාමිණී සානායකලා යොමු කරපු දෝෂාභියෝගය. ඉතින් ඒ දෝෂාභියෝගයේ තිබෙන මූලික කාරණයක් තමයි ප්‍රේමදාසය කියන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙනා වූ පුද්ගලයෙක් කියන එක. එම දෝෂාභියෝගයේ මූලික පදනම ඔහු ලංකාවේ ජනාධිපති කමර සුදුසු නැහැ මේ ඔහු මානසික ව්‍යාධිකින් පෙළෙන එක තමයි. ඕගොල්ලෝ දැනටත් ඔය එම දෝෂාභියෝගය හොයාගෙන කියවන්න ඔහු ඔහුගේ ජනාධිපතිවරණ ජනාධිපතියා වශයෙන් සිටින යුගයේ ඔහු මානසික ලෙඩෙකු වශයෙන් හැසිරුණා. ඇත්තටම ඔහු පුදුමාකාර විදියට මේ දෙවියන් යකුන් මේ විශ්වාස කරා, අනුන්ගේ කේලම් හැව්වා, පිස්සෙක් වශයෙන් හැසිරුණා. ඉතින් ඒව ඒ විදියටම මේ සජිත් ප්‍රේමදාස සතුවක් තිබෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ සාකච්ඡා මම මෙතරම් දුර ගියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොහු මේ සජිත් ප්‍රේමදාස නිවාසය ඇමතිවර වෙලා ඉන්න කාලේ එවම මේ සජිත්ට විශාල බියක් තිබෙනවා. කවුරු හරි ඔහුට වසදේවි වසක් කවයි කියලා මහා භීතියක් තිබෙනවා. ඒක නිසා ඔහු ඉතාමත් පරිස්සම් වෙනවා
කිසිම ස්ථානයක දිය උගුරක්වත් ඔහු පානය කරන්නේ නැහැ කවුරු හරි දෙන එක. ඒක මානසික ව්‍යාධියක්. ඔය ඔහු නිවාස ඇමතිවරයා වෙන සිටින කාලේ නිතරම උත්සව පවතින තිබ්බනේ. ගෙවල් ගානට විරුද්ධ කිරීමේ උත්සව තිබුණා. ඔය එක උත්සවයේ එකදී මේ පිළිබඳව නොදන්නා මේ සජිත් වතුර උගුරක්වත් පිටින් බොන්න බයයි කියන දේ ගැන නොදන්නා නිවාස අමාත්‍යාංශයේ සේවකයෙක් විසින් කිරිබත් කෑවුම් කිරිබත් තිබෙන මහා මේසයකදී සජිත් කෑම කන්නේ නැති ඉඳා සීල් කරන ලද වතුර බෝතලයක් දෙනවා සජිත්ට. ඒ තරුණයාට ඒ නිවාස අමාත්‍යාංශයේ සේවකයෙකු ඒ තරුණයාට මොකද වෙන්නේ? ඔහුට වැඩ තහනම් වෙනවා. තමන්ගේ නායකයාට වතුර බෝතලයකින් සංග්‍රහ කරන්න තරම් නිහතමානී වූ සේවකයා වැඩ තහනම් කරනවා. ඒ දැරගාලිම හේතුව සජිත් ප්‍රේමදාසට වතුර බෝතලයක් ඔප කිරීම. වගකීමෙන් කියලා කියන්නේ මේ මම කියන දේ ඇත්තද නැත්තද කියලා නිවාස දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයට ගිහිල්ලා අදට සේවය කරන සේවකකින් අහන්න. එම සිද්ධිය මොකද්ද කියන්නේ? මේ එක සුළු සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් ඕකන අපි හැමෝම දැනගන්න ඕන අපි මේ ඩීල් කරන්නේ මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ අර එයාපෝබියා තිබෙන ඔය පුළුවන් නම් පුළුවන්. ඒ කියන්නේ ඔය එක්වපෝබියා කියන්නේ අදටත් මේ අවුරුදු 60කට විතර වෙන මේ පුද්ගලයේ ඔහු මේ ජලාශයක එහෙම නැත්තම් මේ ස්විම් පූල් එකක වුණත් ඔහු ප්‍රේමදාසට නාන්න බෑ. ඒ කියන්නේ ඔහු වටේ ආරක්ෂකවින් වලල්ලක් ඉන්න ස්විම් පූල් එක ඇතුලේ උනානකොට ඔහුට එක්වපෝබියා. ඉතින් මේ එකින් එක මම කියන්නේ ඔහු මේ ලංකාවේ නායකය වෙන්න තරම් මේ මානසිකව ස්ටැබිලයිස් නැහැ. ඔහුගේ කතාබහ මට එදට එන්න ඕනේ. ඒක තමයි පාටලි චම්පික කියන්නේ ලාමක ටින්ටින් අවරගණේහි කියලා. ඔහු දන්න ආකාරයට ඔහු කියන්නේ මේ මං කියන එකම තමයි. ලාමක ටින්ටින් අවරගණේ නායකයෙක් කියලා පාටලි චම්පික සජිත් පිළිබඳ විවරණයක් දෙන්නේ අර net FM එකට ගිහිල්ලා මේ මම කියන කතන්දරේ තමයි. ඔහු මේ පාටලි චම්පික කියපු මේ ටින්ටින් ලාමක ගතිය තමයි මම විද්‍යානුකූලව මේ ඔහු උත්තර ව්‍යාධිත් එක්ක මේ ඔප්පු කරන්නේ. ඉතින් මම කියනවා මේ කෙටියෙන් කියන්නේ ඔහු මේ මානසිකවත් සුසුස්කම් අතින්වත් ලංකාවේ කියන්නේ මාගේ දරුවාගේ પરම්පරාවට 21 වන සියවස ලංකාව මෙහෙවිය හැකි නායකත්වයට ඔහු කිසිම සුදුසුකම් දක්වන්නේ නැහැ. මම මේ ප්‍රශ්නයක් අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ දැන් නිතරම සජිත් ප්‍රේමදාස කියන කතාවක් තමයි මේ අපි දුප්පතාගේ හිතවතා. එහෙම නැත්නම් මේ මම පොඩි තැනින් ආපු කෙනෙක් පොඩි මිනිහට ආදරය කරන කෙනෙක් පොඩි මිනිහා වෙනුවෙනුයි මම මේ හැම දෙයක්ම කරන්න කියන එක කෑ ගහලා සද්දේ දාලා කතා කරනම හැම වේදිකාවකම. ඇත්තටම සජිත් ප්‍රේමදාස එහෙම පොඩි මිනිහගේ පුතෙක්ද? සජිත් ප්‍රේමදාස පොඩි මිනිහගේ පුතෙක් නෙමෙයිනේ. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්, ඌ ප්‍රභු පුතෙක්. ඇත්තටම අපි දන්නවා ප්‍රේමදාස කියලා කියන්නේ කෙහෙල්වත්තේ ගුණසිංහපුර පොඩි තැනකින් ආව පුද්ගලයෙක් කියලා. නමුත් ප්‍රේමදාස මහත්මයව කවදාකවත් කියන්නේ නැහැ මම පොඩි මිනිහකින් ආපු කෙනෙක් කියලා. ප්‍රේමදාස මහත්මයාත් හැසිරුනේ විශාල හීනමානයකින්. ඔහු තුල තිබිච්ච හීනමානය කොච්චරද කියලා කියනවා නම් ඔහු සමග එක බඩවැල කඩාගෙන උපන් තමන්ගේ සහෝදර සහෝදරියන්ට පවා තහනම් ඔහුට සහෝදරයා කියලා කියන්නේ. ඇතරම මම මේ පිළිබඳ පොඩි පරීක්ෂණයක යෙදුණා. මට මේ පරීක්ෂණය සඳහා මට දැඩි අවශ්‍යතාවයක් ඇති වුණා වරක ප්‍රේමදාසගේ සහෝදර සහෝදරියන් හම්බ වෙන්න. අදටත් ප්‍රේමදාසගේ සහෝදර සහෝදරියන් ගුණසිංහපුර මට්ටක්කුලිය දෙමතකොට ප්‍රදේශවල ජීවත් වෙනවා. මගේ මතකයෙන් ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් තිදෙනෙක් හිටියා. ඒ අතරින් කීප දෙනෙක් තාම ජීවතුන්ගේ මම හම්බුණා ඩල්සි ප්‍රේමදාස කියලා ප්‍රේමදාසගේ සහෝදරියා.
මම ඇයගේ කතාව ඇහැව්වා ඔබගේ අතර ප්‍රේමදාස මේ සිද්ධිය වුණේ ප්‍රේමදාස මහත්මයා මිය ගියාට පස්සේ මොකද මම වුන් පත්ම වතාවට මට අඳුරා ගන්න හම්බෙනවා ප්‍රේමදාස මහත්මයාගේ අවමංගල උත්සවයේදී ඔවුන් සියලු මේ සාමාන්‍ය මිනිස්සු දුප්පත් මිනිස්සු ඔවුන් සහභාගී වුණා අර ඔබටත් අදත් පුළුවන් දකින්න ප්‍රේමදාස මහත්මයාගේ අර මේ අර අවසානයේ පැම්වඩන තැන වටේ ඒ සහෝදර සහෝදරයන් තමන්ගේ මියගිය සහෝදරයා වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා. නමුත් ඔවුන්ට අදටත් තහනම් ඔවුන් ප්‍රේමදාස මහත්මයාගේ සහෝදර සහෝදරයන් කියලා කියන්න මං කියනවා සජිත් ප්‍රේමදාසට පුළුවන් නම් ගිහිල්ලා ඔයාගේ නැන්ද ළඟට ගිහින් කියන්න මේ මගේ නැන්ද මේ මගේ තාත්තගේ සහෝදරිය කියලා. පුළුවන් නම් ඔයාගේ බාප ළඟට ගිහිල්ලා කියන්න මේ මගේ බාප කියලා. නෑ. ඔවුන් පොඩි මිනිහා පාවිච්චි කරන්නේ බලය ලබා ගැනීමේ තුරුප්පුවක් පමණයි. කවදාකවත් ඔවුන් පොඩි මිනිසුන් තැනකින් ඔහුගේ පියාගේ පරම්පරාව පැමිණියත් ඔහුගේ පියපාසුවේ ඥාති පරම්පරාව අදත් ගුණසිංහපුර දෙමටගොඩ ඉතාමත්ම දුප්පත් ආයතන ජීවත් වුණත් ඔවුන් ඔහු පොඩි මිනිසුන්ගේ නායකයෝ නෙමෙයි. ඔවුන් උදුම්මාගත් හීනමානයකින් යුක්ත පිරිසක්. ඒක තමයි පොඩි මිනිසුන්ගෙන් වතුර විදක්වත් නොවෙන්නට ඔබ බලන්න හොඳට ප්‍රේමදාස රජිත් ප්‍රේමදාස ඔය රැස්වීමකට ගියත් ඒ රැස්වීම අවස්ථාවේ වහන්ට නගින්න ඉස්සෙල්ලා අත්හෝදනවා. ඉතින් වැඩිදිලා මිනිස්සෙම තරවුණත් ඔව් එහෙම කිව්වේ. ඔබ කියු කතාව හරි ඒක මටත් අහන්න ලැබුණ එකක් ළඟම ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ළඟම හිටවතින්ගෙන් කවුද කියලා නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ නේ. ඔය ගිහිල්ලා වාහනේ නැග්ගාම නැග්ග සනීප කරන්නේ සැනිටයිසර් ටිකක් දාලා අතහොතන එක. මොකද මේ මේ ඒ කොවිඩ් මේ රටේ දැන් ඒ කොවිඩ් ඉඳ නෙමෙයි. ඒක ඇවිල්ලා මානසික ව්‍යාධයක්. වැඩිපුර නාන මිනිස්සු, වැඩිපුර පිකන් කෝප්ප හොදන මිනිස්සු, වැඩිපුර අතපය හොදන මිනිස්සු ඒක මානසික ව්‍යාධයක්. මේ මට කියන්න ඕනේ දැන් මේ ප්‍රේම රණස් මේ සජිත් ප්‍රේමදාස කියන්නේ මේ මහා මානසික ව්‍යාධයකින් පිරෙන පව්. ඉතින් ඔහුට ඔහු ප්‍රතිකාර ගත යුතු මට්ටමේ සිටින ලාමක ටින්ටින් පුද්ගලෙක්. මම අහන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් මෙවැනි පුද්ගලෙක් ලංකාවේ 21 වන සියවසට නායකත්වය දෙන්න මේක හරි විකාරයක්. ඔව් ඒ කියන්නේ මේ අපේ මඩ ගහනවා යම් වෙන තැනක ඕන තැනක ඉන්න පුළුවන්. නමුත් රටක පාලකයා බඩපත් වෙන්න අපේ වගකීම. ඔව් ඒක ඒ කියන්නේ ලංකාවට අබ සරණයි මහත්තයෝ. බොහෝ වෙලා කතා කරා අපි ඇත්තරම අපිට කතා කරන්න ඕන උනේ ඉතිහාසයේ අපිට මගහැරුණු තැන්. එහෙම නැත්නම් ඉතිහාසය නොදන්නා අයට ඉතිහාසය පිළිබඳව යම් හැදෑරීමක් කරන්න අවශ්‍ය කරන දත්ත ටිකක් සපයන දුන්නේ සහ එහෙම නැත්නම් ඉතිහාසය දැනගෙන දන්නේ නැහැ වගේ ඉන්න පිරිසක් ඉන්නවානේ. ඒ අයටත් මතක් කරලා දෙන්නේ විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔබතුමාගේ නෑද හිතවතුන් ඇති තවමත් අසරණව විශේෂයෙන්ම අම්මා වුණත් ඉතින් තාම ළඟ නැහැනේ රජේ නඩත්තු වෙනවානේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් අන්න ඉස්සෙල්ලා ඒ අයට සෙතක් ශාන්තියක් සලසල ඉන්න රටකට සිතක් ශාන්තියක් කරන්නට පෙර කියන එක අපි කියන්නට සූදානම්. සහ විශේෂයෙන්ම 88 89 ගැන මතක් කරනවා ඉතිහාසය මතක් කර කර ජාතික ජන බලවේගයට මඩ ප්‍රහාර කිසිසේත්ම අදාළ නැති මඩ ප්‍රහාර ගහමින් දේශපාලන ව්‍යාපාරයක් තියත් කරනවා ඉතාමත් නිර්ලජ්ජිත විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින්. ඉතින් අපිට මඩ ගහන්න අවශ්‍ය නැහැ. තොරතුරු දත්ත ඉතිහාස සාක්ෂි සාධක ඇතුව මේ විදියට කරුණු කාරණා ඉදිරිපත් කරා. මේවා මඩ නෙමෙයි සහතික ඇත්ත කියන විශ්වාසය ඔහු අපිට දුන්නා. ඉතින් බොරු නම් පුළුවන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න, බොරු නම් යම් තැනක කතා කරන්න පුළුවන්. මේ කතාව බොරු, ඔය සෑම් කියන පුද්ගලයා විතර මේ මඩ ගහන්න අපිට කරන කතාවක්. එහෙම කියනකොට ඊළඟට අපි සූදානම් ඒකට අවශ්‍ය කරන බෙහෙතක් දෙන්න. ඉතින් ඒ කතාන්දර ටික ඇති කියලා හිතනවා අදට සෑම් අයියේ. තව බොහෝ දේවල් තීරෝපත් එක්ක කතා කරන්න. මොකද කියන්නේ? ඔව් දවසම කතා ප්‍රේමදාස මහත්මයා ගැන කතා කරොත්, හේමා ප්‍රේමදාස ගැන කතා කරොත්, ඒකම සජිත් ගැන කතා කරොත් මට එන්න පුළුවන් දවසක කතා. මේ අවකාශය අපිට ඒ තරම් දුරට සාකච්ඡා ගන්න බැරි හින්දා ඉතින් මට කියන්න තියෙන්නේ අවුරුදු 190කට පස්සේ
ලංකාවේ පුරවැසියාට ලැබුණු මේ අගනා අවස්ථාව මේ රටේ පුනරුදයකට මේ රටේ සැබෑ වෙනසකට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ රටේ මේ විනාශයට අද දැමු මේ කොම්පදෝරු මේ ලුම්පන් මේ ජාතිවාදී මේ බංකොලොත් දේශපාලනය තවදුරටත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න එපා. මේකටින් යැපෙන කොටස මේකට කැමති යම් කිසි ප්‍රසත් යම් මේ රටේ ජීවත් වෙනවා ලෝකයේ ජීවත් වෙනවා. ඒක නිසා කරුණා කරලා නොබියව තීරණයක් ගන්න, නොබියව තීරණයක් ගන්න, මේ වෙනසට දායක වන්න, ජනතා ආණ්ඩුවක් පිහිටවන්න. ඒ සඳහා අපතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නා වූ මාලිමාව ප්‍රමුඛ අනුර කුමාර ජයග්‍රහණය කරන්න. අපි ඉතිහාසයේ යටත් වැසියන් වශයෙන් සිටි කාලය හමාර කරමු. අරගලයෙන් පස්සෙවත් පුරවැසියන්සේ නැගී සිටමු. ඒක තමයි මට මේ ඔයාගේ මේ අවස්ථාවෙන් අවසන් අවස්ථාවෙන් අරගෙන කියන්න තියෙන පණිවිඩය. වෙලාව යනවා, තේරුම් නැහැ බොහෝ දේවල් කතා කරා. ඉතින් ඉතිහාසය ගැන යම් හැදෑරීමක් කරන්නට ඔබට හැකියාවක් ලැබෙනට ඇති කියලා විශ්වාස කරනවා. සහ ඔහුත් එක්ක මීට පෙර අපි වැඩසටහනක් කරා. ඔහු නිතර පාවිච්චි කරපු අතරින් වචනයක් මේ කොම්පදෝරු කියන වචනේ. ඉතින් කොම්පදෝරු එම්පදෝරු කලින් වැඩසටහන ඇහුවේ නැත්තම් යම් කෙනෙක් ගිහිල්ලා ෆුල් ෆේස් අපේ වේදිකාවේ තියෙනවා සෑම් ධර්මපාල එක්ක කරපු ඒ වැඩසටහන, ඒකත් බලන්න. ඒ වගේ තවත් අපි දන්නේ නැහැ හෙට මැතිවරණයට පෙර නැවත ඔබව අපිට සම්මුඛ කරගන්න හැකිවේද කියලා. කෙසේ වුවත් දිගින් දිගටම මේ වගේ වැඩසටහන් මාලාවක් ඔහුත් එක්ක අරගෙන ඉන්න අපි සූදානම්. සෑම් අයියේ බොහොම ස්තුතියි කාල වේලාව කැප කරගෙන රටේ ජනතාව වෙනුවෙන් මේ කැපකිරීම කරාට. ගොන් ස්තුතියි. අයබෝන්. අයබෝන්. Full face.